ගරු කථානායකතුමනි, අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා. සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට බැරි වුණා. අර්බුදයකින් ගොඩෙන්න පුළුවන් වන්නේ අර්බුදයට ශාප කර සිටීමෙන් නොවේ. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නෙවෙයි. ලෝකෙත් රටවල් පුද්ගලික ජීවත්වලත් අර්බුද විසදාගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකාරය කර ගැනීමෙන්. අර්බුද කළමනාකාරයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද? බුදුන් වහන්සේගේ දේශනාව මම මෙතනදී උපුටා දක්වන්න කැමතියි. අත්තදීපා විහරත, තමා තමන්ටම පහනක් වෙන්න. අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකේ කිසිම තැනක නැහැ. අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතුවිලි අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නැහැ. රටට යහපතකුත් නැහැ. අර්බුදයට විසඳුමකුත් නැහැ. ක්‍රම වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වන්නේ නැහැ. ඒ බව අවධානය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි. 2022 පෙබ්‍රවාරි සිට මේ රට වැටී තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබ්‍රවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයක් මේ රට ගෙනෙන්නට අපට පුළුවන් වුණා. මේ පෙබ්‍රවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබ්‍රවාරිට වඩා යහපත් මට්ටමකින් අපේ රට ගොඩ නැංවී තියෙනවා.